රජතුමනි, මේ ඊයේ දිනේදී මරණ පහක් වාර්තා වුණා. ඒ මරණ අවසන් වශයෙන් වාර්තා වූ බොහෝමයක්ම නිවෙස්වලදී ඔවුන් ජීවිතක්ෂයට පත්වන්නේ. එහෙම නැත්නම් ඔවුන් රෝග ලක්ෂණ පෙන්නුම් කර රෝහල්ගත වීමකින් තොරව තමයි ඔවුන්ගේ මරණය සිද්ධවන්නේ. මරණයෙන් අනතුරුව කරන්න තියෙන PCR පරීක්ෂණවලදී තමයි ඔවුන් කොවිඩ් ආසාදිතින් බව හඳුනාගන්නේ. මේ බරපතල තත්ත්වයක් නේද? ඇයි රෝගීන් හඳුනාගන්නට බැරි හෝ ඇයි රෝගීන් රෝහල් කරා යන්නේ නැත්තේ මේ වෙනත් රෝග ලක්ෂණ තිබෙනවා නම්? ඔව්, මේක ආකල්ප දෙකක්. දැන් වෙන රටවල් වල බොහෝ විට කරන්නේ රෝග ලක්ෂණ තිබ්බහම ගෙදෙට් වෙලා ඉන්න කියලා උපදෙස් දෙන එක සෞඛ්‍යාන්තවලින්. ඒ දැන් අපි මට මේ සතියේත් එංගලන්තයේ සිටින වෛද්‍යවරු කීප දෙනෙක් ළඟ වෙච්ච අය කතා කරා. ඒ අය කිව්වේ එයාට ගෙදෙට් වෙලා ඉන්න කිව්වලු. අර මේ ගෙදර තියෙන පානයන් පානය කරන්න කිව්වලු. පැණිබිම් වැනි දේවල් එවන් දුම් ඇති මද්දසාර කිසි දෙයකට යන්න එපා කිව්වලු. ඒ වගේම තමයි ඒ අයට කියලා තියෙනවා අර දැන් අර සීනේ පාවිච්චි කරානේ අර විවිධාකාරයේ දේශීය ඖෂධ ඒ සඳහා. ඉතින් ඒ අයට දැනට තියෙන්නේ බොහෝ විට දෙහි ලෙමන් ඒවා පානය කරන්න කියලා එයාට උපදෙස් දීලා තිනවා. ඒ වගේම තමයි කටිට කියලා තිනවා ස්ටීම් කරන්න නැත්තම් දුම් අල්ලන්න කියලා. මේ දුම් ඇල්ලීම ගැන මම ඊට කලින් කරපු ප්‍රකාශය ලොකු ආන්දෝලනාත්මක වුණා. නමුත් අද බටහිර රටවල් වල දුම් ඇල්ලීම කරන හැබැයි අපේ තියෙන දුම් ඇල්ලීම නෙමෙයි. මොකද ඒ අයට දුම් ඇල්ලීම කියලා දන්නේ අර උණු වතුර මේ ප්‍රමාණයකට දුම් ඇල්ලීම තමයි ඒ කට්ටිය දන්නේ. නමුත් අපේ ඖෂධීය විදිහකට ඒක දුම් ඇල්ලීම ගැන අපේ දැනුම් සම්භාරයක් තියෙන රටක්. ඒ වගේම තමයි අපේ දේශීය ඖෂධ අපි දෙහි ලෙමන් වලට පමණක් සීමා නොවි අපිට තියෙන ප්‍රතිමාදී වෙනිවැල්ගත් විශේෂයෙන්ම අපේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ ITI රසායනාගාරයේ පැහැදිලිව විද්‍යාත්මක තහවුරු කළා දත්ත පළ කරලා තියෙනවා මේ අවශ්‍ය කරන විද්‍යාත්මක සංගරාවල. ඉතින් ඒ වැනි අපේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන දේවල් පාවිච්චි කිරීම දුම් ඇති මද්දසාර වලින් අයින් වෙලා අපි ව්‍යායාම කරන එක ඒ වගේම නිවසේ සිට ප්‍රතිකාර කිරීම අවශ්‍යයි.